जयगमु श्री लंका जनता जंगम सेवय फेब्रुवारी 17 सह 18 वेल्लवाय महाजन क्रीडांगणेदी सिंहला उर्दू समय आरंभ वीमट नियमित निसा अप्रैल मासे वन विट महाजनतावट बडुमिल अडुकर दीम संधा लंका सतस आयतने आरंभयाक लेस अद सिट बांद दहायक पमन मिल अपि अडुकर लतियेनवा ए अनुव लंका सतस किरिपिटी පැකට්ටුවක් ලංකාවේ අඩුම මිල රුපියල් 978කට ලබා ගන්න පුළුවන්. ඒ වගේම සුදු සීනි කිලෝ එක රුපියල් 275කට අපි අඩු කරලා තියෙනවා. රතු කව්පි සුදු කව්පි රුපියල් 55කින් අපි අඩු කරලා රතු කව්පි කිලෝ එක රුපියල් 1095ටත් සුදු කව්පි කිලෝ එක රුපියල් 1200ටත් අපිට විකුණන්න පුළුවන්. ඒ වගේම ටින් මාළු ආනයිනික ටින් මාළු සහ දේශීය ටින් මාළු දෙකම අපි මේ වෙන විට වෙළඳ පොලේ මිල අඩු කරලා තියෙනවා. ඒ අනුව ආනයිනික ටින් මාළු රුපියල් 595ට පැවති ටින් මාළු රුපියල් 575ටත් දේශීය ටින් මාළු රුපියල් 490ටත් අපි විකුණන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ග්‍රෑම් 155 ආනයිනික ටින් මාළු රුපියල් 295ටත් දේශීය ටින් මාළු රුපියල් 290ටත් අපි මිල අඩු කරලා තියෙනවා. ඒ වගේම අද දවස වෙන විට තවත් අපි බාණ්ඩ කීපයක අපි ප්‍රීමියම් බාස්මතී රුපියල් 760කටත් වියලි මිරිස් රුපියල් 1210කටත් අර්ථාප කිලෝව 310ක පැවති එක රුපියල් 299ටත් අඩු කරලා තියෙනවා. ඒ වගේම අප සතුව මේ අද වෙන විට වෙළඳ පොලේ ලොකු ලුණු රුපියල් 400 450 500 කියන මීට ගිහිල්ලා තියෙනවා. නමුත් ලංකා සතොස බී ලුණු කිලෝව රුපියල් 365ටත් ඒ වගේම රතු ලුණු කිලෝව රුපියල් 325ටත් දිගටම විකුණන්න කටයුතු කරනවා. මේ වෙන විටත් අප සතුව තොග තියෙනවා. ඒ වගේම පහුගිය දවස්වල ලංකා සතොස හරහා බිත්තර ලබා දීම අතරමඟ නතර වෙලා තිබුණා ආනයනය ප්‍රමාද වීම නිසා රාජ්‍ය වාංජනීතිගත සංස්ථාවෙන්. නමුත් අපි අද දවසේ සිට නැවත අපිට තොග ලැබුණා. මේ සෙනසුරාදා වන විට අනිද්දා ඉඳගෙන සියලුම ලංකා සතොස අලවිසල්වල කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලවිසල් කීපයක ඇරෙන්න අනිකුත් සියලුම අලවිසල්වල ලංකා සතොස මගින් රුපියල් 43ට බිත්තරය ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මේ බිත්තර ලබා දීම සෙනසුරාදා සිට අඛණ්ඩව සිංහල අවුරුද්ද දක්වා පවත්වා ගැනීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව අපිත් එක්ක දැනුවත් කරා. ඒ අනුව අපිට ඉදිරියේදී දැනට අපි එක පාරිභෝගිකයෙකුට බිත්තර 10කට තමයි ලබා දෙන්නේ. නමුත් අපි ඒකත් වැඩි කරන්න කටයුතු කරනවා. ඒ වගේම පාරිභෝගිකයෙකුනුත් මගේ ඉල්ලීමක් තියෙනවා. අපි යම්කිසි සීමාවක් පනවන්නේ සියලු පාරිභෝගිකයන්ට බඩු ලබා දීමේ චේතනාවෙන්. ඒ නිසා ඔබ ඔබේ අවශ්‍ය ප්‍රමාණය ලබා ගත්තම අනිත් අයටත් ඒක ලබා දීමට කටයුතු කරන්න යම් සේවකයෙක් හෝ යම් ආයතනයක කෙනෙක් ඊට වඩා ලබා දෙනවා නම් ඒ ලබා දෙන කෙනත් වැරදි ලබා ගන්න කෙනත් වැරදි. මොකද ලංකා සතුස රජයට අයිති එකම වෙළඳසල් ජාලය හැටියට රජය මේ බිත්තර ආනයනය කරන්නේ සියලු පාරිභෝගිකයන්ට ප්‍රෝටීන් වැඩිම ආහාරයක් අඩු මිලට ලබා දීම සඳහා. එතකොට අපි එක්කෙනෙකුට දෙන්නෙකුට බේකරියකට කඩේකට මේ බිත්තර ටික විකුණනොත් ලංකා සතුසෙන් බලාපොරොත්තු වෙන දේ ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ සඳහා සීමාවක් දැම්මා. නමුත් මම බලාපොරොත්තු වෙනවා අපේ කළමනාකාරීත්වය තවත් සීමාව වැඩි කරන්න බිත්තර ලැබීමෙන් පසුව. ඒ වගේම අපි ලංකා සතොස අපේ වෙබ්සයිට් එකේ අද රාත්‍රියේ සිට අපි නිර්මාණය කරලා තියෙනවා ඇප් එකක්. ඒ අනුව ලංකා සතොස හරහා විකුණන මේ බිත්තර මොන අලවිසලේ කොච්චරක් තියෙනවද කියන එක අන්තර්ජාලය තුලින්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි ලින්ක් එකක් අපේ වෙබ්සයිට් එකේ ප්‍රොඩියුස් කරනවා. මීට ඉස්සරහට දැන් ඉතිහාසයේ තිබුණු ගැටලු තමයි සීනි අඩුවට දෙනකොට සත්ව සීනි නෑ කියයි ලුණු නෑ කියයි ඉතින්නේ මොන සත්වද දන්නේ නෑ කියයි විවිධ ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ලයිව් ෆීඩ් එකක් අපේ සිස්ටම් එකත් එක්ක ලින්ක් කරන්න වෙබ්සයිට් එකේ යනුව සියලුම ලංකා සතසවල් වල තියෙන තොග ප්‍රමාණය බිත්තර වලින් ආරම්භ කරනවා අපි කොච්චර තියෙනවද කියන එක අඳුනා ගන්න. එතකොට ඔබට අවශ්‍ය බිත්තර ඒ සත්වෙන් ලබා ගන්න පුළුවන්. ඔව් අපි බලාපොරොත්තුනේ ඔබ දන්නවා මේ විවිධ බදු වැඩිවීම් සහ ගැටලු මත රජයට දැඩි පීඩනයක් තියෙනවා. මේ මහජනතාවට මොනවා හරි දෙයක් අපිට මේ අඩු කරලා ලබා දෙන්න. ඒ නිසා අපේ වගකීම අපේ වෙළඳ අමාත්‍යතුමා දිගින් දිගටම අපේ තියෙන ලාභ ප්‍රමාණයත් අඩු කරලා මහජනතාවට මේ සහනය ලබා දෙන්න කියන ඉල්ලීම අපිට නිතරම කරනවා. ඒ අනුව අපි හැකි සෑම අවස්ථාවකම මේක කරන්න. අපි මේකෙදි තීන්දුව කරා බාණ්ඩ කීපයක් විශේෂයෙන්ම සහල් වර්ග කීපයක් ලුණු අර්ථාපල් සීනි පරිභෝජනයේ වැඩිම අයිතම
මේ සියල්ල අපි මේ පළමු වටේ විතරයි අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් සහන ලබා දෙන්න මේ ලුණු වල ඇති වෙලා තියෙන ගැටලුව ඉන්දියාව ලුණු අපනයනය නැවැත්තුවන් සහ බදු දැමීමෙන් පසුව ලුණු වල මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා ඒක පාලනය කරන්න අපි උත්සාහ කරනවා චීනය නෙදර්ලන්තය පාකිස්තානය යන රටවලින් ආනයනය කරලා වෙළඳුන් හරහා මිල දී ගන්න ඒ අනුව අපි සතුව එහෙම මිල දී ගත්තු ලුණු රුපියල් 365ටත් 325ටත් වෙන වෙනම තියෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව තව අයිතමයන් මේකට එකතු කරන්න දැන් ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ මුංගට රතු කවපි සුදු කවපි සහල් බාස්මති සහල් ඒ වගේම ආනයනික පොන්නි සහල් අපි රුපියල් 260ට මේ දවස්වල කීරි සම්බ හිඟයක් පවතිනවා ලංකාවේ සියලුම සතස අලවිසල් වල ආනයනික පොන්නි සහල් රුපියල් 260ට විකුණන්න අපි කටයුතු කරනවා අපි මේ වන විට 258ට විකුණමින් පවතිනවා සෝ අපි බලාපොරොත්තු වෙනවා අපිට සිංහල අවුරුද්ද තෙක් ඒ කටයුත්තත් කරගෙන යන්න ඒ නිසා අපි දැන් අපේ වරායිටි එක අපි සතුව වෙනදා තිබුණේ හාල් වර්ග 3ක් 4ක් මුංගට එක කවුපි වර්ගයක් නමුත් අද වෙනකොට අයිතම 15ක් පමණ අත්‍යවශ්‍ය භාණ්ඩවල අපි තොග පවත්වාගෙන යනවා සෙනසුරාදා ඉඳන් බිත්තරත් සියලුම ඇලිසල් වල පවතිවි ඔව් දැන් ඇත්තටම අපි සතුටු වෙනවා ගිය වසරේ ලංකා සතොස දිගින් දිගටම මිල අඩු කිරීම කරපු නිසා යම් සුපිරි වෙළඳසල් ජාහල ලංකා සතොස සමග භාණ්ඩවල තිබුණු මිල වෙනස්කම යම් මට්ටමකට අද වෙනකොට අඩු වෙලා තියෙනවා. මොකද අපි සතොස හැටියට සමහර ලාවට අපිටත් වැඩිය අඩුවෙන් සමහර කඩේක භාණ්ඩ තියෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව ලංකා සතොස කියන්නේ අලවිසල් ජාලයක්. අපි ළඟ 445ක් තියෙනවා. අපි තොගන මිලදී ගන්න. යම් කෙනෙකුට අද මිල අඩු වුණොත් පිටකොටුවේ ඔහුට හෙට කඩේට ගෙනියන්න පුළුවන්. හැබැයි සතොසට එහෙම අඩු කරන්න බෑ. නමුත් අපි සුපිරි වෙළඳසල් සමග යම් තරඟයක් ලංකා සතොස ගිය වසරේ ඇති කරා. අපි කීප වතාවක් භාණ්ඩ මිල අඩු කරා අපි අවුරුදු 9කට පස්සේ ලංකා සතොස සුද්ධ ලාභයක් ලැබලා තියෙන ගිය අවුරුද්දේ අපි මිලියන 200කට පමණ ලාභයක් ලැබුවා ඒ ලාභය අපි නැවත ආයෝජනය කරා භාණ්ඩ මිල අඩු කරන්න සහ තව භාණ්ඩ ගන්න ඒ අනුව අපි සුපිරි වෙළඳසල් සමග තරඟයක් ඇති කිරීම නිසා සුපිරි වෙළඳසලුත් මේ වන විට සමහර භාණ්ඩ ලංකා සතොස මිලට සමාන කරන්න උත්සාහ කරලා තියෙනවා මං හිතන්නේ අපිට වඩා යම් කෙනෙක් අඩු වෙනවා නම් සතොස පවතින එකේ වාසිය මහජනතාවට එතනින් ලැබෙනවා